මේසෙකට අට කරා පොලිසිය ලොක්ක ඇවිල්ලා පොලිසිය ඔයිස මහත්තයාගේ මේස උඩ වඩලා තමයි තීන්දුව ගත්තේ එනිසා දේශපාලන විසින් යට කරපු පොලිසියක් කියනවා ඒක ප්‍රතිඵලය තමයි මොකද්ද පොලිසිය ඉල්ලුම්දාරින් ඔක්කොටම පොලිස් ප්‍රතිපද කරගන්න බෑ ඒක එක ප්‍රශ්න තියෙනවා ඉතින් හොඳයිද මේක ආඩම්බරයි රටකට ආඩම්බරනේ රටකට පොලිස් ප්‍රතිපද කරන්න බෑ නම් ඒක ආඩම්බරයක් නෙමෙයි මට ළඟදී හම්බුණා විශ්‍රාම ගියපු සීනිය ඩීජි මහත්තය ජේෂ්ඨ මේ මේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරේ යැත්ෙන් කතර මම ඇහුවාගෙන් දැන් මේ ඇත්තම මේ අර්බුදේ තියෙනවා දැන් පොලිස් ප්‍රති කෙනෙක් පත් කරන්න පුළුවන් මොකක් හරි අර්බුද නැති කවුරු හරි කෙනෙක් නැද්ද කියලා ඔය මට්ටම එයා මට කිව්වා හොඳ කෙනෙක් ඉන්නවා එයා ඉන්නේ 20 වෙනියට විතර කියලා يعني පොලිස් ප්‍රතිවරු පත් කිරීමේ පිළිවෙලේ 20 වගේ තමයි ඉන්නේ සාමාන්‍ය හොඳ කෙනෙක් ඉතින් ඒක තමයි තත්ත්වය ඒතර ඒක කාගේ වරදක්ද මේ දේශපාලඥයන් විසින් මේ ආයතන විනාශ කරලා තියෙන්නේ ඒ නිසා අපි දේශපාලන එකක මුදා ගන්න ඕන පොලිසිය මහත්වරුන්ට නිදහසේ තමන්ගේ රැකියාව නීතිය හරියට කරන තත්ත්වයක් හදා දෙන්න ඕන. නීතිය විධානය ආධිපත්‍යය රැකෙන්න ඕන. නැත්නම් එන්නේ මොකද්ද? මේ පැත්තෙන් යන යුක්තිය. දැන් පොලිසිය මහත්වරු ඔක්කොම මහපාරේ ඉන්නේ යුක්තියට. අපි අනිත් පැත්තෙන් යන බෙලියත්තේ විදිහට පහක් මරලා යනවා. එතකොට මොකක්වත් නෑ හොයාගන්න තාමත් හොයන්න බෑ කවුද තිබ්බේ කියලා. ඉතින් යුක්තියෙන් වැඩක් නෑ එතකොට. එනිසා මේ සම්දර්ශන වේමුණකම තියෙන්නේ. සම්දර්ශන දාලා තනතුරු හදාගන්න එකනේ ඕනකම තියෙන්නේ. අපේ මුළු රටේම තියෙන මොනවද? වැඩක් නැ සම්දර්ශන තියෙන්නේ ආර්ථික සම්දර්ශනය නීතිය ක්‍රියාත්මක කිරීම සම්දර්ශන එමු නැ මේක ඇත්තට කරෙන්න ඕන ඒ සඳහා වෙච්ච මේව වගකීම් සම්බන්ධ කරන පාලනයක් අපට ඕනකම තියෙනවා එනිසා අපිට ඕන මොකද්ද මේ රට ගොඩ ගන්න ඕන රටේ ජනතාවගේ මානසිකත්වය පව වෙනස් කරන්න ඕන සහ කම්පණයේ තියෙන ජනතාවක අපට ඕන නැද්ද අනිකාගේ දුකේදී උණු වෙන හිතක් තියෙන මිනිස්සු අපට ඕන නැද්ද සහ අනිකාගේ දුකේදී උණු වෙන හිතක් තියෙන සහ කම්පණයේ තියෙන අනුන්ගේ ප්‍රශ්න අපි වගේ දැනන හිතක් තියෙන්න ඕන අපිට. එතකොට දැන් ගත්තොත් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන මොකද්ද? ආර්ථිකය හදන්න ඕන. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්. ඒ වගේම මේ රටේ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන හොඳ ජනතාවක් කරන්න. දැන් අදටනක අවුරුදු 70ක් වෙන නිදහස අරගෙන. අපේ ජාතික සමගිය තියෙනවද? ජාතික සමගිය නැහැ. හැම විටකම බයින් ඉන්නේ. මුස්ලිම් ජනයා බයින් ඉන්නේ කොයි ලාකාර ජාතිවාදී ඇවිල්ලා ගහයිද කියලා. දැන් කීපාරක් ගහක දෙමළ ජනයා බයින් ඉන්නේ. අයියේ දේශපාලඥයෝ තමන්ගේ ඡන්ද වෙනුවෙන් බල වෙනුවෙන් හැමතිස්සම ජාතිවාදී අවුල වෙනවා. දෙතුන් පැත්තම කරා. දැන් අපට ඕනේ මොකද්ද? මලට හදන්න බෑ සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ අපි ඔක්කොම එකට හිතන්නේ නැත්නම් අපි ඔක්කොම ශ්‍රී ලාංකික කියලා හිතන්නේ නැත්නම් හදන්න බෑ. ඒසහ අපිට ඕන මොකද්ද? සිංහල ජනයා, දෙමළ ජනයා, මුස්ලිම් ජනයා අපි හැමෝම අපි ශ්‍රී ලාංකිකයින් අපි හදමු මේ රට සහෝදරයි කියලා ධෛර්යෙන් රට හදන්න මැදිහත් වෙන එකක් අපිට ඕන. නැත්නම් මේක හදන්න වෙන්නේ නෑ අපිට. අපිට අපේ මොකද ශ්‍රී ලාංකික ජාතිය අපි නැවත ගොඩනගන්න ඕන. ජාතික ඒකාග්‍රතාවයක් ඕන, ජාතික එකමුතුවක් ඕන. නැත්නම් රට ගොඩ ගන්න වෙන්නේ නැහැ අපිට. ඒ කියන්නේ මොකද්ද අපි ගත්තොත් එහෙම ඇත්තටම අපිට ජාතික පුනරුදයක් ඕන. ජාතික පිබිදීමක් ඕන. අපි ඔක්කොම එකතු වෙලා දිවර ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යාපාර ප්‍රජාව, කර්මාන්ත කරුවා, වතු වෙලි කරගෙන රජ සේවකයා, කවුද විද්‍යාඥයෝ කලාකරුවෝ මේ අපි හැම කෙනාම එකතු වෙලා ජාතික පිබිදීමක් ජාතික පුනරුදයක් තුලින් මේ රටක් ලෙස ගොඩ ගන්න ඕන. එමෙ නැතුව අපිට වෙන් කරලා අපි විශ්වාස කරන වෙන් කරලා දීවර කර්මාන්තේ විතරක් නම් හදන්න බෑ. සෝරි. එහෙම හදන්න බෑ. මුළු රටම වැටලා දීදී පුළුවන් දීවර කර්මාන්තේ හදාගන්න බෑ. මුළු රටම වැටලා දීදී පුළුවන් අපිට වෙනම කුෂ් කර්මාන්තේ හදාගන්න බෑ. මුළු රටම වැටලා දින ලාක පුළුවන් ද ව්‍යාපාරක මහත්තුන්ට ව්‍යාපාර හදාගන්න බෑ. මුළු රටම වෙලා වැටලා තියෙන වෙලාවක පුළුවන් ද අපේ සංචාර ව්‍යාපාරය හදන්න බෑ. මුළු රටම වැටලා නම් තියෙන්නේ අපිට පුළුවන් ද මණික් කර්මාන්තේ කොට ගන්න බෑ. එනිසා අපිට වෙන්නේ මොකද්ද? අපි ඔක්කොම එකතු වෙලා මේ වට්ටපු වැටිච්ච පීඩාවටපත් වෙච්ච අපි සියලු බලවේග ඒ බලවේග අතර වැඩ කරන ජනයත් තියෙන්න ඕන. ගොවි ජනතාවත් තියෙන්න ඕන. දිවරයක් තියෙන්න ඕන. දිවරංගේ රස්සාව කෙනෙක්ගෙනත් තියෙන්න ඕන. බෝට්ටු වෛද්‍යකෙනත් තියෙන්න ඕන. අපි කවුරුත් එකතු වෙලා ව්‍යාපාර ප්‍රජාව ඉන්න ඕන, කර්මාන්ත කරුවෝ ඉන්න ඕන, නිෂ්පාදකයෝ ඉන්න ඕන, රටට ආදරය කරන අය, ජවාරම් කරුවෝ නෙවෙයි. ඒසහා අපි කවුරුත් එකතු වෙලා මේ වැට්ටපු රට සමගි වෙලා ගොඩ ගන්න ඕන. ගොඩ ගත්තාම කාගෙත් පංගුව අපට ලැබෙනවා. මේ රට ගොඩ ගත්තොත් ආර්ථික වශයෙන් ව්‍යාපාරම කරන මහතුන්ගේ ව්‍යාපාර ශක්තිමත් වෙනවා, ව්‍යාපාර නැගල යනවා, ආදායම් වැඩි වෙනවා. මේ රට ගොඩ ගත්තොත් ආර්ථික වශයෙන් කෘෂි කර්මාන්තේ දියුණු වෙනවා, අපිට තුන් වෙල කන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ආර්ථික වශයෙන් ගොඩ ගත්තාම අපේ අතට ආදායම් එනවා. එතකොට අපිට බඩගින්නේ නැතුව සතුටින් ජීවත් වෙන තත්ත්වයක් මතුවෙනවා. රටකට ගොඩ ගත්තොත් ආර්ථික වශයෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ආණ්ඩුවක් ගන්න බදු වුණා. දැන් වැඩිපුර බදු ගන්න පුළුවන් මොකෙන්ද?
වැඩිපුර බදු ගන්න පුළුවන් ආර්ථිකයේ ශක්තිමත් වෙන ශක්තිමත් වෙන ආර්ථිකයේ ලොකු වෙන ලැබෙන බදු වැඩි වෙනවා ප්‍රශ්නයක් දැන් වෙලා තියෙන මොකද්ද දැන් ආර්ථිකය වැඩෙනවා ඒ නිසා ආණ්ඩුව හිතන බදු ටික හම්බෙන්නේ නැහැ දමන් දැන් කියලා යන්නම්කෝ මේ අවුරුද්දේ ආණ්ඩුව වැට් වලින් බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 1200ක් වැට් වලින් 1200ක් හැබැයි අපි දන්නව ගන්න බෑ ඇයි ගන්න බැරි ඔක ගන්න නම් මිනිස්සු මාකට් එකේ බඩු මිල දී ගන්න ඕන ආර්ථිකයේ මේ මට්ටමේවත් තියෙන්න ඕන නමුත් ඉදිරි කාලේ මොකද වෙන්නේ මේ ආර්ථිකය තව පටු වෙනවා පුංචි වෙනවා අපි බඩු ගන්න එක අඩු කරනවා එතකොට ආණ්ඩුව බලාපොරොත්තු වෙන වැට් ප්‍රමාණය ලැබෙන්නේ නැතුව ආයි මොකද වෙන්නේ එහෙනම් නැ වැට් එක 18න් නතර වෙන්නේ නැහැ තව මාස කිහිපයක් මේක 120 පැනලා වදින්න පුළුවන්කම තියෙනවා ඇයි ආර්ථිකය පුංචි වුණාම ඇකුළු වුණාම ආණ්ඩුවට බදු හම්බෙන්නේ මේ ඔක්කොම නිසා එකට හිතන්න ඕනකම තියෙනවා අපි ඒක අපි මොකද්ද අපි ශක්තිමත් ආර්ථිකයක් හදුවම අනේ ආර්ථිකය ඇතුලේ සමාජයත් හොඳ වෙනවා අපි අධ්‍යාපනයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකල බලනකොට අපි ජය වේවා අපි හිතුවොත් එහෙනම් මොකද්ද දැන් අපි කියනවා අපි ශක්තිමත් ආර්ථිකයක් හදලා ඒ ආර්ථික ප්‍රතිලාභ අපි කාට සාධාරණ ලැබෙන්න ඕන කියලා මොකද්ද මෙන් කියන්නේ සල්ලි බෙදෙනවද නැහැ ඒ සල්ලි බෙදෙන වැඩ තියෙන්නේ අපි ගාවනේ කා ගාවද සයිත් මහත්තයා ගාව සල්ලි බෙදන්න එක කොට ගන්න බෑ දාද කීයක් කර දුන්න මොකද තියෙන්නේ හෙටත් ආයෙ දෙන්න බෑනේ अरे चीन कीमक मे मबट मे दुनोत् मे दीवर जनता मबट मे दुनोत् उबे कुसगिन्न एक गिन्न मबट मल्ल क्रमे दुनोत् उबे कुसगिन्न हेमदाम निवेन दपिटोने मे दिन सन सन कथन हेमदाम मलु कंडपुल आर्थिक कथने कथे अभी करोने कैवेल दिन वे बड़ पार्सल दिन वे අද දුන්නම හෙටත් දෙන්න ඕන හැමදාම හිඟා කන්න වෙනවා එහෙනම් අපි කරන්නේ මොකද්ද මිනිස්සුන්ට තුන් වෙල කන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් හදන්න ඕන ඒක කරන් තමයි ජාතික ධන බලය ගේන්නේ සයිත් මහත්තයෙන් මොකටද බඩු ටිකක් බෙදලා බස් එකක් බෙදලා මොකක් කර කරලා එදා වෙල රවට්ටම් ගන්න තමයි ආයෙන්නේ ඒකෙන් රට හදන්න බෑ වැටුනේ යෝගෙන් රට යැපෙන මිනිස්සු නෙවෙයි අපිට ඕනේ හිඟා කන්න මිනිස්සු අපිට ඕන කවුද අපිට ඕනකම තියන්නේ තමන්ගේ ධෛර්යයෙන් දරුවන්ට වැඩිපුර සල්ලි දෙන්න ගන්න ඕනේ නැහැ. ඉස්කෝලේ හද පහක්වත් දෙන්න ඕනේ නැහැ. ඇයි ආණ්ඩු සල්ලි වෙන් කරලා තියෙන්නේ? ඊට පස්සේ ඔබේ දරුවෝ ටියුෂන් යවන්න ඕනේ නැහැ. පාසල් අධ්‍යාපනය ඉතාම හොඳට තියෙනවා නම් ටියුෂන් අඩු කරගන්න පුළුවන් අපිට. දැන් මේ දවස්වල අපි දන්නවා පයේ ශිෂ්‍යත්ව කියලා එකක් තියෙනවානේ. දැන් ඔක දෙමාපියන්ට තිත් වෙලා තියෙනවා. හැබැයි උන්ට ඒක පිටිපස්සේ යන්න වෙලා. ඇයි යන්න වෙලා තියෙන්නේ? අපේ දරුවෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන දක්ෂයි. අපි කැමති දරුවන්ට හොඳ උගන්වන්න. ඒක දෙමාපියන් ගිහි නෑ. හැබැයි අපේ දරුවට හොඳ ඉස්කෝලේ තියෙන ටිකයි ගම ඉස්කෝලේ හොඳ නැහැ. හොඳ ඉස්කෝල කීපයයි ජනප්‍රිය පාසල් දෙක තුන ඇති. ඕකට දරුවෝ දාගන්න ඕන. එක අමාරුයි. එතකොට ඔන්නේ දරුවට හොඳ පාසලක් හොයාගෙන ඉන්නවා තියෙන එකම පාර මොකද්ද? පගා ගහන්න නැත්තම් ශිෂ්‍යත්. ඉතින් අම්මලා තාත්තලා දරුවත් අරගෙන මේ ශිෂ්‍යත් එකේ දුවන. හැබැයි අපේ ගමේ ඉස්කෝල හොඳයි නම් මොකදලා තියෙන්නේ? දැන් පිටරටවල එමය. ළඟම පාසල හොඳම පාසල කරෝතින් ගමේ පාසල්ට පහසුකම් දීලා ගොඩනැගිලි හදලා විද්‍යාගාරය දීලා ලයිට් දීලා හොඳ ගුරුවරු ගැනලා ගමේ පාසල් ලොකු කරොත් මොකද වෙන්නේ අපි අපේ දරුවා ගමේ පාසල්ට යවනවා අපිට වියදම් ගොඩක් අඩුයි බස් ගාස්තු යන්නේ නැහැ ආරක්ෂා සම්බන්ධ ගැටලුවක් නැහැ දරුවා කලින් ගෙදර එනවා දරුවා නිදහස තියෙනවා විවේකයේ තියෙනවා එහෙමනේ රටක් හදන්න ඕනේ එතකොට අන්න ප්‍රතිලාභී අපට ඇවිල්ලා අධ්‍යාපනය සෞඛ්‍ය සේවෙත් එහෙම තමයි අපි වැඩිපුර සල්ලි වෙන් කරොත් සෞඛ්‍ය සේවයට සෞඛ්‍ය සේවයේ අපිට නොමිල බෙහෙත් ටික හම්බ වෙන රෝලේ නොමිල ප්‍රතිකාර ලැබෙනවා පරීක්ෂණ කරන්න පුළුවන් වෙනවා අපි පරීක්ෂණ කරන උපකරණ ගේනවා අනික තමයි ජාතික ජනබල වේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලෙඩ් දුන්න බෙහෙත් කරනකම නෙවෙයි නැද්ද දැන් මේ ආණ්ඩුවල මොකද සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලෙඩ් දුන්න බෙහෙත් කරන මේ පැත්තෙන් ලෙඩ කරනවා අපි කන කෑම වස බොන වතුර වස නේද අපි පරිසරයේ වස 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 නිසා ලෙඩ්දු හැදෙනවා කෙලවරක් ඒතනකෝ මේ අපි හැමෝම ලෙඩු නැද්ද කාගෙත් දැන් සවස් කෝත ගෑවොත් බෙහෙත් පිටි අවුරක් හොයා ගන්න පුළුවන් ලෙඩ ගොඩක් අපි ඔක්කොම ඉන්නේ ඒ ඔක්කොම ලෙඩ මොනවද බෝන මොන රෝග බෝනේ මොනවද උපදිනකොට තිබුණ නැහැ මගදී හැදිලා ඇයි ඒ
कैंसर है दिनो डायबिटिक है दिनो कोलेस्ट्रॉल है दिनो नहीं तो पपिया मारू मैं उपको ऐ अपे जीवन रटा अवल लाती है अभी खाना खाना बोना कैम अवल लाती है इंसा लेडे वे ना ते लेडू ने बेहद करना लेडे वे ने रला लेडू ने बेहद करने का जा वार ना इना मुकद वे ना तो हम दिन नीरो की परपुर रखा दन ना ने मुदे ने तो बेहद गन तो युवत नो तेम अब क्या नुको अब तो वड़ा मुदे मुकद बेहद गन ने तो जीवत ने पुला समाज जाके होंदे नीरो की परपुर रखा दने के ने अपे प्रतिपत्ति एक सही कहा दन ना एक अटा परवेशन करन ना जनता धनवत करन ना इंसा මේක හදන්න පුළුවන් රට ඔක්කොම එකතු කරගත්ත නිසා අපිට මොකක්ද තියෙන්නේ අපි කවුරුත් එකතු වෙලා අපි තියෙන මොකද දීවර ජනතාව අදිෂ්ඨාන කර ගන්නවා තමන්ගේ වට්ටම කර්මාන්ත ගොඩ ගන්න ඕන බෝට්ටු තියෙන ගොඩ ඉන්නේ මූද යන්න ඕන බෝට්ටු මූද යන්න මං හිතන්නේ අපේ කවුද රත්සෝදර කියාවි දැන් මේ මූද තියෙන හැම රටකම මං කලින් කියවන්නේ දීවර කර්මාන්ත ලොකු එකක් කියලා ඒගොල්ලෝ මහලු වලන්නේ මොකෙන්ද දැන් ඔය ජපානයේ දකුණු කොරියාව තායිලන්තය වගේ රටවල් මාළු අල්ලන්නේ ටැංකි බෝට්ටුවේ ගිහිල්ලා නෙවෙයි. ඒවත් යන. ඒගොල්ලන්ට තියෙන මොනවද? ඩොලර් යාත්‍රා තියෙනවා. විශාල කාලයක් මුදින්න පුළුවන් පොඩි නැව්. ඊට පස්සේ මාළු අල්ලන දීවර නෞකා තියෙනවා. තාක්ෂණය ඔක්කොම ඒවා තියෙනවා. ඒගොල්ලෝ මාළු අල්ලන්නේ කොහොමද? දැන් රත්නසෝදර කිව්වේ ඒගොල්ලෝ තාක්ෂණය පාවිච්චි කරලා මාළු ඉන්න තැන් මාක් කරගන්න. මාක් කරලා බලලා නැවට පණේ දුන්නම නැව ගිල්ලේ මාළු ටික අල්ල ගන්න. චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරනවා මාළු වෙන තැන හොය ගන්න. අපි එහෙම කරනවා අපිට මොන චන්ද්‍රිකා චන්ද්‍රිකා ගෙදර නේද? පෙන්ෂන් පිට. හරිද? මේ අපිට ඒක නැහැ. නිකන් හිතන්නකෝ අපි රටවට කරන් මහමුද තියෙන. මහමුද අපේ ඉස්කෝලේ පොතේ අපට උගන්වනෝද අපේ ලොකුම සම්පත මහමුද කියලා? නෑ. අපි ගත්තොත් අපේ රට හදනවා නම් අපේ රට හදන එකේ ලොකුම සම්පත මොකද්ද අපිට තියෙන? ලොකුම සෞභාග්‍ය සම්පත මහපොළොව නෙවෙයි මහමුහුද මහපොළොව පොඩි මහමුහුද ලොකුයි හැබැයි තාමත් අපි කියන්නේ මොකද්ද අපේ මහපොළොව හොඳයි නරක නැහැ හොඳ තමයි කෘෂි කර්මාන්තය හොඳයි කිය කින්නේ මේ මහමුහුද අමතක කරලා තියෙනවා හරි මහමුහුද අමතක කරලා තියෙනවා එතකොට ලෝකේ රටවල් මුහුද මාළු වලන්නේ ලොකු යාත්‍රා රගෙන නිකන් හිතනකෝ මෙච්චර නැගතු රටේ රටවල මහමුහුද තියෙනවා අපේ රටේ මාළු වලන ඩොලර් යාත්‍රාවක් තියෙනවා රටට කාට හරි තොලර යාත්‍රාවක් නැහැ. නැවක් කිනුක නැවක් නැහැ. මේකට අත තියලා නැහැ. අපරාධෙන් සා මේ කර්මාන්තය රටට ආදායම් ගෙන කර්මාන්තයක් කරන්න ඕන. ඒකට අපි ලෑස්ති වෙන්න මොකද කියන්නේ? කරමුද නැද්ද? අපි කවුරුත් එක්ක කරමු. ඒ කරන්න පුළුවන් මොකෙන්ද?